අසරයි වගනාවේ ඉතින් මාර්ගය වැඩදී නැති අය සම්පතේ සැපයන්ට හැලෙනවා යර ප්‍රශ්නයක් ආවම ගැටෙන ස්වභාවය තමයි තියෙනවා. ඒක තව දුරටත් දුරු කරගන්න කෙසේද? දැන් මෙහෙමයි මාධ්‍යදී අපි සාමාන්‍ය සම්මතයක් තියෙනවා. සමාජ සම්මතිය තමයි එක්කෝ අපි යමකට ඇලෙනවා, එක්කෝ අපි යමකට ගැටෙනවා, එක්කෝ අපි යමකින් පලා යනවා. පලා යෑමක් තියෙනවා ඈ. සමහරු කැමති කෙනායකට ඇලුනා, අකමැති කෙනායකට ගැටුණා. ඒ දෙකම බාහිර තවත් කෙනෙක් ඉන්නවා, ඒවෙන් පලා යනවා. ඉතින් මේ තුනෙන්ම මාත්‍යෝ ප්‍රශ්නේ විසඳන්න අපිට පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි මේ තුනට මාත්‍යෝ උපේක්ෂාවෙන් මුණ දෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ මේ ඇලීම, ගැටීම, පලා යාම කියන කාරණයෙන් බැහැර වෙලා ගිහිල්ලා උපේක්ෂාවෙන් ප්‍රශ්නට මුණ දෙන්න ඕනේ. තේනද? ඉතින් එතකම් බුදුරයන් වහන්සේ කියනවා මග හැර යන්න කියලා. ඒ කියන්නේ මහත්යාට ආශ්‍රවයන් සකස් වෙන තැන් තියෙනවා නම් මග හැර යන්න. තේනද? කේන්තිය සකස් වෙනවා නම්, ඉන්ද්‍රිය අසංවරය සකස් වෙනවා නම්, මේ රාගය සකස් වෙනවා නම්, එවැනි තැන් මග හැර යන්න කියලා බුදුරයන් වහන්සේ කියනවා. නමුත් මහත්යෝ මග හැර ගියා කියලා මහත්යාට ප්‍රශ්නේ විසඳන්නේ බැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. තේනද? මොකද අපිට අවශ්‍ය මේ හොඳ කෙනෙක් වෙන්න නෙමෙයි. හොඳ කෙනෙක් වෙන්න අවශ්‍ය නම් දැන් ක්‍රිස්තියානි ආගමෙත් ඉන්නවා හොඳයි. මුස්ලිම් ආගමෙත් ඉන්නවා හොඳයි. අපිට අවශ්‍ය හොඳ කෙනෙක් වෙන්න නෙමෙයි අවබෝධාත්මක කෙනෙක් වෙන්න. ඒකෝ අවබෝධාත්මක කෙනෙක් වෙනවා නම් මාත්‍යෝ අපි ගැටිලවත්, ඇලිලවත්, පලා ගිහිල්ලවත්, මගහැර ගිහිල්ලවත් මේ ප්‍රශ්නේ විසඳන්නේ බැහැ. අපි අවබෝධාත්මක කෙනෙක් වෙනවා කියන්නේ මාත්‍යෝ ගැටෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොගැටී ඉන්න දක්ෂ වෙනවා. ඇලෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොඇලී ඉන්න එතන තමයි මාත්‍යෝ ධර්මය. තේරෙනවද? ඒ නිසා අපේ ජීවිතේට අපි අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් ඒක අපේ අකුසල් සංස්කාරයක්. තේරෙනවද? අපේ ජීවිතේට අපි කැමති දෙයක් සිද්ධ වෙනවා නම් ඒක කුසල් සංස්කාරයක්. තේරෙනවද? එහෙනම් ඔබ අකමැති දෙයක් රැකියාවට ගිය තැනදී, ගෙදරදී, සමාජයේදී ඔබ අකමැති දෙයක් වෙනවා නම්, ඔබ අකමැති මිතුරෙක් හමු වෙනවා නම්, ඔබට අකමැති දෙයක් අහන්න සිද්ධ වෙනවා නම් ඒ සමාජයේ වරදක් නෙමෙයි. තේරෙනවද? ඔබේ සංස්කාරය. තේරෙනවද? ඔබ ගලාව අකුසල් සංස්කාරයක විපාකය. ඔබ අකමැති දෙයක් ඔබට අහන්න දකින්න ලැබෙන්නේ ඔබේ අකුසල් සංස්කාරයක් නම් ඔබ එයත් එක ගැටල වැඩක් තියෙනවද? එතන ඒක තමයි තේරෙන්නේ. තේරෙනවද? ඔබ ගැටෙනවා කියන්නේ කුමක්ද? ඔබේ අකුසල නිසා ඔබ තව අකුසල් සිද්ධ කරගන්න. එච්චරයි, වෙන දෙයක් නැහැ. ඔබට මේ ජීවිතේ යම් කැමති දෙයක් මුණ ගැහුණා නම් ඒ කැමති දේ මුණ ගැහුණු ඔබේ කුසල් විපාකය නිසා. ඔබේ ජීවිතේ ඔබ අකමැති දෙයක් මුණ ගැහුණා නම් ඒ අකමැති දේ මුණ ගැහුණු ඔබේ අකුසල් විපාකය නිසා. එහෙනම් දරුවෝ කැමැත්ත අකමැත්ත දෙකට වග කියන්න ඕනේ ලෝකයා නෙමෙයි, ඔබේ කුසල අකුසල්මයි. තේරෙනවද? ඉතින් ඔබේ කුසලයයි අකුසලයයි උදෙසා ඔබ ලෝකයේත් එක ගැටල වැඩක් තියනවද? නැහැ. තේරෙනවද? ඒ නිසා හැම වෙලාවෙම ගැටෙන තැන් සොයාගෙන ගිහිල්ලා නොගැටී ඉන්න දක්ෂ වෙන්න. තේරෙනවද? මොකද ඊතර ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාධිය නෙමෙයි ඔබේ. තේරෙනවද? ඒ නිසා අපි හැම වෙලාවෙම රූපයක් දකිද්දි හැම වෙලාවෙම අපි දකින්නේ රූපයේ දෙස. තේරෙනවද? ඔබ අපි දැන් රූපයක් කියමු, තරාකාරයක් කියමු, අගමැති දෙයක් කියමුකෝ. ඒතකොට ඒ රූපයක්නේ. රූපයක් දකින්දී අපි හැම වෙලාවෙම දකින්නේ රූපයේ දෙස. රූපයේ දෙස දැකලා මෙයා මෙහෙමයි, එයා මෙහෙමයි, මෙයා වැරදි, මෙයා මෙහෙමයි කියලා අපි හිතනවා මිස අපි කොයි වෙලාවකවත් මේ රූපය නිසා සකස් වුණා වූ අපේ හිතගෙන අපි හිතන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රූපය තුල නෙමෙයි, තමන්ගේ හිත තුලයි. තේරෙනවද? තමන් අකමැති තැනකට ගිහිල්ලා තමන්ට ගැටෙන්න සිද්ධ වුණොත් ප්‍රශ්නේ තියෙන්නේ අකමැති කෙනා තුල නෙමෙයි, තමාගේ හිත තුලයි. මොකද මෙතනයි ගැටෙන්නේ, එතන නෙමෙයි. එතන ස්වභාවයෙන් තියෙනවා. එතන ස්වභාවයෙන් තියදී ඔබයි මෙතන ගැටෙන්නේ. තේරෙනවද? එහෙනම් නිවැරදි වෙන්න ඕනේ මෙතනද එතනද? මෙතනයි නිවැරදි වෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි තුල. තේරෙනවද? ඒ නිසා ප්‍රශ්නේ අපි කවදා හරි දරුව ඔතෙන්ට යන්න ඕනේ. තේරෙනවද? මම දැන් මෙතන ඉන්න වෙලාවට මම මෙතන සතුටින් ඉන්නවා. කැලේට ගිය වෙලාවට කැලේ සතුටින් එතන ස්වභාවයෙන් ඉන්නවා. මට හෙට පිටකොටුව හන්දියේ බෝධියේ මාසයක් ඉන්න ඕන තරසා ජනකායක් මැද්දේ මම එතන මේ ස්වභාවයෙන් ඉන්නවා. තේරෙනවද? එහෙනම් දැන් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ ඇයි? අපි අනුන්ගේ දේ අපේ කර ගැනීම නිසාමයි. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ අනුන් තුල නෙමෙයි, අපි තුලයි. ඒ නිසා අපේ ගැටෙන හිත දිහා බලද්දී අපිට තේරෙනවා මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. තේරෙනවද? ඒ නිසා අකමැති කොයි දේ ආවත් ඒ අකමැති දේ දිහා බලන්න එපා. ඒ අකමැති දේ නිසා ගැටෙන තමන්ගේ හිත දෙස බලන්න. බලලයි සිත උපේක්ෂාව කියන තැනට ගන්න. එතකොට ප්‍රශ්නේ හරි. ඊට අදාළව මේ ජීවිතේ මාත්‍යෝ රෝගාබාධයන් අපිට හැදෙනවා කියලා. තේරෙනවද?
ඊට අමතරව පෙර ජීවිතයේ ද්වේෂය වැඩුවනම් ඊට අදාළ රෝගාබාධය ඇති වෙනවා. ඒ වගේ පෙර ජීවිතයේ විෂ මත්පැන් නැත්නම් මත්පැන් එහෙම නැත්නම් කෘමිනාශක ඕවා වෙලදම් කිරීම කිරීම නිසා ඊට අදාළ මේ අපසල් විපාකයන් සකස් වෙනවා කියලා. ඒ සමාජ්‍ය සමාජයට එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැත්නම් මොයි මොකක් හෝ හේතුවක් නිසා වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැතුව එහෙම දෙන්නේ නැහැ. මොකද ලෝකේ හැමෝටම මාත්‍ය එවැනි දෙයක් නැතුව 100ට 1කට විතරක් ඒක සිද්ධ වෙන්නේ මොකක් හෝ අපසල් විපාකයක් නිසා. තේරෙනවද? ඉතින් අපසල් විපාකේ නිසා සිද්ධ වෙනවා. නමුත් සමාරෝව හේතුඵල ධර්මයන් හැටියට දකිනවා. දැන් මාත්‍යා අනුරාධපුරයේ කෙනෙක් ඉන්නවා. මම අනුරාධපුරයේ කෙනාට ඒ වග්බඩු දින ප්‍රශ්නේ වැඩි. තේරෙනවද? එතකොට එයා ඒක හිතනවා නෑ මේක කර්ම නියාමය නෙමෙයි ධර්ම නියාමය. තේරෙනයි? මොකද ධර්මතාවය. මොකද මේ වැව් වල ජලය අපිරිසිදුයි කෘමිනාශක වස විස මිශ්‍ර වෙලා ඒ නිසා එයාට ඒක හැදෙනවා කියලා. නමුත් ඒක ධර්මතාවයක් බව ඇත්ත. නමුත් එයාගේ අනුරාධපුර ප්‍රදේශයේ උපතක් සකස් වුණේ එයාගේ අපසල් විපාකය නිසා. තේරෙනවද? විතර කොතන බැලුවත් මුලට කර්මයේ කියන කාරණේ එනවා. ඈ මේ නිසා ඉතින් එවැනි දෙයක් හැදුනාම ඒක අකුසලයේ නිසා. දැන් අපි ගියු කෙනෙකුට දියවැලියාව හැදුනා, කොලෙස්ටරෝල් හැදුනා, ඔය දේවලුත් හැදෙනවා නේද? ඉතින් ඕවා හැදෙන්නේත් ඇයි? දුස්සීලභාවය නිසා. සිල්පද මිද ගන්නවා. මොකද ලෝභ ද්වේෂ මොහ ආහාරය කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි. ඉතින් ආහාර කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනකොට ඊට අදාළව වෙන ලෙඩ රෝග එනවා. ඉතින් ඒ නිසා මහත්තු ඉතින් මොකක් හෝ හේතුඵල ධර්මයක් තියෙනවා. හේතුඵල ධර්මයක් නැතුව යමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි දේවල් දකිද්දී අපි මොකද්ද කරන්න ඕනේ? සත්ව හිංසාවෙන්, සත්ව ඝාතන වලින්, මිච්ඡා ආජීවයෙන් වැළකීලා ජීවත් වෙනවා. තේනවා? මිච්ඡා ආජීව හරි බරපතලයි. මුවා රෝගාවලට යන ওই මත්පැන් විකිණීම ඕවා ටිකක් බරපතලයි. කෘමිනාශක විකිණීම, වස විස විකිණීම බරපතලයි. ස්වාමීන් වහන්සේ අපිට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ අපේ සක්කාය දිට්ඨිය නිසාද? ඔය සක්කාය එක එක ප්‍රධානම කාරණේ සක්කාය දිට්ඨිය. දැන් කේන්තිය කියන්නේ දේ මොකද්ද? මේ සක්කාය දිට්ඨිය තමයි. මමත් ඒ දැඩි භාවය මට අවශ්‍ය විදියට අනිත් කෙනා ඉන්න ඕනේ කියලා හිතනවා. මට ඕනේ විදියට, මම හිතන විදියට, මම ප්‍රාර්ථනා කරන විදියට අනිත් කෙනා ඉන්න ඕනේ කියලා. එතනදී මේ මමේ කියන තැන තමයි ඒ දෘෂ්ටිය සකස් වෙන්නේ. මමේ කියන තැන සකස් වෙලා ආරයත් මට ඕනේ විදියට ඉන්න කියන තැනදී කේන්තිය ගන්නවා. ඉතින් ඒක තමයි එතන සකස් වෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ කල්යාණ මිත්‍රය ගැන ප්‍රශ්නයක් කරලා දෙනවා. ඔව්. ඒ ආකාරයෙන්ම අහන්න කිව්වා ස්වාමීන් වහන්සේ මා තුළ සමහර අවස්ථාවලදී නපුරු අදහස් ඇති වෙනවා. ඒ தත්වයෙන් මිදෙන්නේ කොහොමද? ඉතින් නපුරු අදහස් ඇති වෙනවා නම් පුතේ ඒ தත්වයෙන් මිදෙන්න අනිවාර්යයෙන්ම සීලය තුළ ශක්තිමත් වෙන්න ඕනේ. තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගන්න ඕනේ. සීලය තුළ ශක්තිමත් වුණාම යාට සංහිඳුණු මනසක් ඇති වෙනවා. තේරෙනවද? ඉතින් ඒ සංහිඳුණු මනස තුළ යාට සතිය සිය පීඨනවා. සතිය සිය පීඨනකොට නපුරු හිතක් ඇති වෙද්දී ඒක නපුරු හිතක් කියලා හඳුන ගන්නවා. හඳුනන්නේ ක්‍රියාත්මක භාවයට පත් වෙන දෙන්නේ නැහැ. ඉතින් ඒක වැඩෙන්න නම් මාත්‍රෝ එයා තුළ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිලා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය කියන්නේ මොකද? අකුසලයේ අකුසලයේ බව හඳුනගෙන යා අකුසලයේ මිදෙනවා. කුසලයේ කුසලයේ බව හඳුනගෙන යා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ඉතින් එතෙන්ට එන්න ඕනේ. ඉතින් එතෙන්ට එන්න නම් ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න ඕනේ. සම්මා දිට්ඨිය වැඩෙන්න ඕනේ. සම්මා සංකප්ප වැඩෙන්න ඕනේ. සම්මා සංකප්ප වැඩුණ තැනදී අපි අව්‍යාපාද සංකප්පයෙන් බැහැරට යනවා. තුලට එනවා. තේරෙනවද? අව්‍යාපාදය කියන්නේ මොකද්ද? කේන්ති ගන්නෑ, නපුරු හිත ඇති කරගන්නෑ, ද්වේෂය සකස් කරගන්නේ නැහැ. එතන ඉන්න නපුරු සිතක් ඇති වෙන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය තියෙන දුර්වලභාවය නිසා. මොකද යා තාම කර්මයේ කනුඵල විශ්වාසයේ පිළිබඳ අවබෝධයකට ඇවිල්ලා නැහැ. නපුරු සිතක් ඇති වුණොත් ඊට අදාළ අකුසල් විපාකයක් තියෙනවා කියලා යා තාම හඳුනගෙන නැහැ. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා. නපුරු සිතක් ඇති කරගත්තොත් ඒ උපත දුර්වල වෙයි කියලා යා තාම හඳුනගෙන එනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පරිපූර්ණ කරගද්දී නැවත උපතක් පිළිබඳ විශ්වාසය වැඩි කරගද්දී කර්මය කර්මඵල විශ්වාසය වැඩි කරගද්දී එයා අකුසලයේ අකුසලයේ හැටියට දැනගෙන ඒ නපුරුසිත අයින් කරගන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. එතෙක් එයාට මෛත්‍රී සංඥා වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. තේරෙනයි? හිතක් සකස් වෙන හැම වෙලාවකම, සිතුවිල්ලක් සකස් වෙන හැම වෙලාවකම ඊළඟ චිත්තය සූපත් වේවා කියලා හිතන්න කියන්නේ. එයාට කවුරු හරි මතක් වෙනවා නම් අම්මා තාත්තා නංගි මල්ලි යාළුවා හිතවතා මොන කවුරු මතක් වුණත් ඊළඟ චිත්තයේ සූපත් වේවා කියලා හිතන්නේ කියන්නේ. ඒතකොට ඒ සූපත් වේවා කියලා ඒ දවසට ඒ චිත්තයන් 100ක් 200ක් වැඩෙනකොට අර නරක හිත නපුරු හිත යටපත් වෙලා යාවි. මෛත්‍රිය තමයි බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරන්නේ. අස්සසයන් මාස අත්ත ද්වේෂයක් හටගත්තාම ඒකෙන් පස්සේ ඒ ගැන අරමුණු කරලා බැලුවට පස්සේ ඒකෙන් නිවැරදි තැනට ආවම අර දේශේ
ගත්ත වෙලාවේ හටගන්න ඒකේ අපසේදී මෙහෙමයි ද්වේෂ සිතක් සකස් වුණා. සකස් වුණාම එකපාරට ඔබ තුල සතිය සිය ඇති වෙනවා. සතිය සිය ඇති වෙලා ඔබ හඳුන ගන්නවා මේක දේශයක් කියලා. ඔබේ දේශේ ක්‍රියාත්මක භාවයට පත් කරන්නේ නැහැ. එතකොට මේ සකස් වුණා වූ දේශසිත තුළ මහත්යට අකුසලයක් සිද්ධ වෙනවා. නමුත් ඒ දේශසිත හඳුනා ගැනීම තුළ සකස් වෙනා වූ අවබෝධය නිසා සකස් වෙන කුසලයෙන් අර කුසලයට යටපත් වෙනවා. තේරෙනවද? නමුත් ඒ ද්වේෂයේ මාත්‍යා එක දශමයක් කර ඉස්සරහට අරන් ගියා නම් අකුසලේ සිද්ධ වෙනවා. නමුත් හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕනේ අර අකුසලය මෙතනින් ගන්නා වූ කුසලය තුලින් යටපත් වෙනවා කියලා.